नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु साधु। අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේ උතුම් නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, වස්සාන ධර්ම දේශනා මාලාවේ සිද්ධ කරන උතුම් සංගීති සූත්‍ර වර්ණාවේ තවත් උතුම් සදහම් දේශනාවක් අද අපි ශ්‍රවණය කරන්නේ. අද මේ උතුම් සදහම් දේශනාවෙන් සංගීති සූත්‍රයේ ඇතුළත් වන ධර්ම කුට්ටාසයන්ගෙන් තවත් විශේෂ කරුණු දෙක බැගින් වදාළ දහම් කරුණු ඇතුළත් ඒ කරුණු දෙක බැගින් වදාළ දෙසුමට අයත් වන ධර්ම කොට්ටාසයක් අපි අද ඉගෙන ගන්නෙ. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සුවහසක් සැදැහැවතුන්ට ළඟා කර දීම උදෙසා අද දායකත්වය දරන්නේ වාදුවේ අංක 30 ඒ ගාලුපාර මොල්ලිගොඩ කියන ලිපිනේ පදිංචි පින්වත් කසුන්නල්ල පෙරුම මහතා සහ උදානී කුලතුංග මහත්මිය විසින්. විශේෂයෙන් ඒ පින්වතුන් අද මේ උතුම් ධර්ම දානේ මේ ලෝකයටම ලබා දීමෙන් බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන අරමුණ වශයෙන් අගෝස්තු මාස 27 වන දින පළමු ජන්මදිනයේ සමරන අයුලි මෙතුම් සහ නල්ලපිරුම සිඟිති දියණියට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයත් දෙවි රැකවරණයත් සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනේ පෙරදරි කරගෙන තමයි මේ උතුම් ධර්ම දානය සඳහා අද මේ පින් උතුම් දායකත්වයත් අනුග්‍රහකත්වයත් දරන්නේ. ඉතින් අද අපි මේ ධර්ම දේශනාවෙන් කතාබස් කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන ලද ධර්මයේ සංගීති සූත්‍රයේ අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දහම් කරුණු ගුණ කරමින් වදාළ ඉතා රමණීය දේශනාවේ තව දහම් කරුණු දෙකක් ගැන. ඒ තමයි ඉන්ද්‍රිය සංවරයත් ඊළඟට භෝජනේ මාත්‍රාඥතාවයත් ගැන තමයි අද අපි මේ දහම් කතාවෙන් කරුණු කතාබස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් පින්වත්නි, අපි ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරන්න කලින් භෝජනේ මාත්‍රාඥතාවය ගැන කතා කරන්න කලින් මේ ඉන්ද්‍රිය අසංවර වීම අපේ සංසාර ගමනට කොයි විදිහට බලපානවද කියන එක ඉගෙන ගත්තොත් කල්තියාම මම හිතනවා මේ දහම් කතාව තේරුම් ගැනීමේදී අපට ඒක ගොඩාක් උපකාරයි. මොකද දැන් මේ ඉන්ද්‍රිය අසංවරය කියන එක අපේ සංසාර ගමනට
සදබල ලෙස අනිෂ්ට විපාක ගෙන දෙන්න බලපාන එකක්. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ සඳහන් වෙනවා ඉන්ද්‍රිය අසංවරයෙන් තමයි මිනිස්සුගේ ජීවිතයේ ත්‍රිවිධ දුෂ්චරිතේම හටගන්නේ කියලා. මොකද දැන් අපි ගත්තොත් අපිට හැම වෙලෙම අපිට මේ ජීවිතයක් ගත කරද්දී අපිතුම අපි මේ ජීවිතය ගත කරන අවුරුදු 60ක් 70ක් කියලා. අපි මේ ජීවත් වෙන පරිසරය ගත්තත් අපි මුහුණ දෙන දේවල් ගැන අපි කල්පනා කරලා බැලුවත් ඊළඟට අපිට දකින්න ලැබෙන දේවල්, අහන්න ලැබෙන දේවල්, කියවන්න ලැබෙන දේවල් මේ ගොඩාක් දේවල් ගත්තට පස්සේ අපේ ජීවිතේ යම්කිසි සංසිඳීමක් තියෙනවා නම්, යම්කිසි සංවරයක් තියෙනවා නම් ඒක ඒ සංවරේ නැති වෙන්න තමයි හැම පැත්තෙම කරුණු කාරණා සකස් වෙලා තියෙන්නේ, පරිසරය සකස් වෙලා තියෙන්නේ. අපි තේරෙන විදියෙන් ගත්තොත් මේ අපිට සංසිඳනවට වඩා හැම වෙලෙම අපේ හිත අවුල් වෙන්න, මනස අවුල් වෙන්න, ඊළඟට අපේ හිතේ කෝපය ඇවිස්සෙන්න, අපේ හිතේ නූපන් රාගය ඇවිස්සෙන්න, නූපන් බය ඇවිස්සෙන්න දේවල් තමයි අපිට ගොඩක්ම අපිට මේ ඉඳුරන් හරහා අපේ ජීවිතවලදී අපට ලැබෙන්නේ. ඒකත් එක්ක මිනිස්සයා සම්පූර්ණයෙන්ම නොමග යනවා. ඉතින් ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මේ ඉන්ද්‍රිය සංවර කිරීමේ වැදගත්කම ගැන උන්වහන්සේ කතා කරන්නේ. මොකද අසංවර වෙච්ච ජීවිතේ, ඉන්ද්‍රිය අසංවර වෙච්ච ගම මේ මිනිසයාගේ හිතේ හටගන්නවා නූපන් රාගය. ඉන්ද්‍රිය අසංවර වීමෙන් ඒ නූපන් රාගය හටගන්නවා. එහෙන් අපි දකින නොමනා දෙයින් අපේ රාගය හටගන්නවා. ඊළඟට කණෙන් අහන්න ලැබෙන සරාගී කතා බහේ නූපන් රාගය හටගන්නවා. ඊට පස්සේ අපි කියවන පොතපතෙන් අපිට නූපන් රාගය හටගන්නවා. එතකොට හටගත්ත ගමන් ඒ රාගය විසින් තමයි මිනිස්යාව සම්පූර්ණයෙන්ම හසුරුවන්නේ. එතකොට ඒකෙන් මිනිස්යාට බේරෙන්න හරි අමාරුයි. ඒ වගේම අපි ඇසකනනාසේ දිවකය ඔස්සේ ලැබෙන අරමුණු ඔලි වෙලාවකට අපට හිතාගන්න බැරි, අපිටම පාලනය කරගන්න බැරි කේන්තිය හටගන්නවා, කෝපය හටගන්නවා, ක්‍රෝධය හටගන්නවා, පලිගන්න හිතෙන සිතුවිලි පහළ වෙනවා. ඉතින් එතකොට අපි ඒ ක්‍රෝධයෙන් මැඩුණු සිතින්, කෝපයෙන් මැඩුණු සිතින් අපි කල්පනා කරනවා මම මේගොල්ලෝ පලිගන්නවා, එක්කෝ මම මේ උන්ට යහතින් ඉන්න දෙන්නේ නැහැ, ඊට පස්සේ මම මේ උන්ව විනාශ කරනවා කියලා මේ වගේ සිතුවිලි අපේ ජීවිතවල වෙලා ගන්න අවස්ථා තියෙනවා. එහෙම තමයි ගොඩාක් සමාජයේ අරුබුද හටගන්නේ. එතකොට ඒ විදිහට මිනිස්යා තුළ මේ දුෂ්චරිතය හටගන්නවා කෝපේනොත්. ඊළඟට මිනිස්යා තුළ ඉන්ද්‍රිය සංවරය නැති වුණාට පස්සේ මුලාව තුළින් විශාල අමාරුවල් මිනිස්යා වැටෙනවා. දැන් අපි ගත්තොත් ඇහැ කනනාසී දිවකය මනසෝස්සේ ලැබෙන අරමුණු වලින් අපි නුවණින් කල්පනා කරේ නැත්තම් හරි ඉක්මනට අපි නොමග යනවා. දැන් ගොඩාක් මිනිස්යාගේ ජීවිතවල අපි ගත්තට පස්සේ මිත්‍යා දෘෂ්ටි වගේ දේවල් හටගන්නේ මේ තමන්ට කණෙන් අහන්න ලැබෙන අසත් ධර්මයේ ඔස්සේ. අපි දන්නවා දැන් මේ කාලේ හරියට මිත්‍යා දෘෂ්ටි පැතිරීගෙන යනවා. ඊළඟට අපි ගත්තොත් ධර්මයේ වේශයෙන් අධර්මයේ කතාබස් කරනවා. ද මිනිසුන්ට අපි ගත්තොත් මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ කොහෙද කියලා හිතාගන්න බැරුව මිනිස්සු අතරමං වෙලා ඉන්නවා. බුදුරයන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ කොහෙද කියන එක පටලවගෙන ඉන්නවා. ඊළඟට ඉතිහාසයත් පටලවගෙන ඉන්නවා. මේ ඔක්කොම අපට ඉඳුරන් අරහා තමයි ලැබෙන්නේ. ඉතින් ඒ නිසා එතකොට මේ සිද්ධ වෙන අවුල අපට සංසාරට කොච්චර බරපතල ලෙස බලපානවද කියන එක බුදුරයන් වහන්සේගේ ධර්මයෙන් තමයි අපට තෝරලා දෙන්නේ. දැන් එකවතාවක බුදුරයන් වහන්සේ දාලා මහණෙනි මේ මිත්‍යා දෘෂ්ටිකයාට ඒ මිත්‍යා දෘෂ්ටි හේතු කරන් උපත් දෙකක් කරා කියන ඔයන්න තියෙන්නේ. මොකද්ද උපත් දෙක? එක්ක නිරේ යන්න වෙනවා, නැත්නම් තිරිසන් ලෝකේ යන්න වෙනවා කියලා. ඉතින් මිත්‍යා දෘෂ්ටි වගේ දෙයක් ගත්තම ඒ තරම්ම බරපතලයි. ඉතින් මේ නිසා ඉන්ද්‍රිය අසංවර වුණොත් තද බල ලෙස ඒක අහිත විදියට, ඒ කියන්නේ ඒක ඉන්ද්‍රිය අසංවර වීම අයහපත් විදියට අපේ සංසාර ගමනට බලපානවා.
එතකොට දැන් සමහරවිට අපට ඉන්ද්‍රිය අසංවර වීම කියන එක අපේ ජීවිතේ ඒක සිද්ධ වෙද්දී අපට ඒක ලොකු බරපතල විදිහට තේරෙන්නේ නැතු වෙන්න පුළුවන්. ඒ තේරුම් ගැනීම ගන්න තියෙන්නේ බුදුරයන් වහන්සේගේ ධර්මයෙන් විතරයි. මට හම්බුණා ලස්සන ජාතකයක් මේ ඉන්ද්‍රිය අසංවරය වෙනවා කියන එක ඉන්ද්‍රිය අසංවර වීමේ ජීවිතයට කොයිතරම් මේ හානිකර විදිහට කොයිතරම් විපත් පමුණුනවද කියලා මේ ජාතක දිහා බලද්දී හරි ලස්සනට තේරෙනවා. මොකද බුදුරයන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මහණෙනි ඉන්ද්‍රිය අසංවර කරගන්න එපා. මහණෙනි ඇහෙන් රූපයක් දැකලා ඇස අසංවර කරගන්නවට වඩා හොඳයි මේ ගිනියම් වෙච්ච යකඩයක් කරන් ඇහැ පුච්චගන්නේ කොහොඳයි කියනවා. ඒ මොකද මහණෙනි එහෙම මම කියන්නේ ඇහෙන් රූපය දැකලා ආස්වාදයෙන් බැඳුණු විඥානයක් පවත්වුත් එහෙම ඉන්ද්‍රිය අසංවර කරගත්තුත් එහෙම මහණෙනි ඒ වෙලාවේ දැන් ඒ වෙලාවේදී කල්පනා කරන්න කියනවා මං ගිනියම් වෙච්ච යකඩයකින් ඇස පුච්චගන්නේ කොහොඳයි මේ අසංවරව ඉන්නවට වඩා කියලා. ඒකට මොකද හේතුව? ගිනියම් වෙච්ච යකඩයකින් ඇස පුච්චගත්තුත් මහණෙනි ඕන්නම් මැරේ කියනවා. මාරාන්තික දුක්කට පත්වේ කියනවා. හැබැයි මහණෙනි නිරයන්නේ නැහැ කියනවා. මහණෙනි ඇහෙන් රූපේ දැකලා ආස්වාදයෙන් බැඳුණු විඥානයක් පවත්වන ලාක මලුත් එහෙම ඉවරයි කියනවා. එයා එක්ක නිරේ යනවා කියනවා. තිරිසන් ලෝක යනවා කියනවා. හරි ලස්සන ජාතකයක් මට හම්බුණා. මං හිතනවා ඒක මේ වෙලාවෙ ඉගෙන ගත්තොත් හරි වටිනවා. දැන් අපි මේ අසංගුරය ගැන කතා කරද්දී මොකද දැන් මිනිස්සුන්ට අසංගුරය කියන එක සමහරලාට මිනිස්සු අසංගුරය කියන එක හිතන්නේ සම්පූර්ණයෙන්ම දුෂ්චරිතෙන් පැත්ත විතරයි. මිනිස්සෙක් වැරදි කාම සේවනයේ යෙදෙනවා. අන්න ඒක අසංගුර දෙයක් කියලා. නමුත් ඊට මෙහා හරි සියුම් විදිහට අපේ ජීවිතේ අසංගුරය අපට විශාල හානි කරලා තියෙනවා. මේ ජාතක දිහා බැලුවා මේක පේනවා. මේ ජාතකේ සඳහන් වෙන්නේ මේ ජාතකේ නම පුප්පරත්ත ජාතකය කියන ජාතකේ මේ කතාව හම්බෙන්නේ බුදුරයන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න සමයේ සැවැත්නුවර එක තරුණෙක් එයා කලින් තරුණයා කලින් කසාද බැඳලා හිටියේ තරුණේ බුදුරයන් වහන්සේගේ ධර්මය අහලා ධර්මය අහන්න ආසාවෙන් මේ ධර්මය අවබෝධ කරන ආසාවෙන් පැවිදි වුණා. පැවිදිලා ඉතින් ටික කාලයක් උන්වහන්සේ පිළිවෙත් පුරාගෙන ගියා. එතකොට දැන් පරණ කසාද බැඳලා හිටියේ එතන බිරිඳ හිටියා. සමහරට දරුවෝත් ඉන්න ඇති. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අර ගිහිගෙවල් අතහැරලා ඇවිල්ලා පැවිදි වුණාට අර බන්ධනේ හිතේ වැඩ කළා. හරියටම අතහැරුන්නේ නැහැ. නමුත් උන්වහන්සේ අවංකව ගුණධර්ම පුරාගන්න තමයි ධර්මයේ හැසිරෙන තමයි මහණ වුණේ. ඉතින් උන්වහන්සේ මොකද කළේ? පිණ්ඩපාතේ වඩිද්දී තමන්ට දානමාන හරියට හම්බුනේ නැත්තම් උන්වහන්සේ මොකද කරේ? තමන්ගේ පරණ බිරිඳ ඉන්න ගෙදරටත් උන්වහන්සේ පිණ්ඩපාත වැඩියා. එහෙන් හරි මට දානේ ටිකක් ලැබෙන්නේ නැතේ කියලා. ඉතින් ගියාම මොකද කළේ? ඒ පරණ බිරිඳ රසයට උයලා දෙනවා. රසයට උයලා දුන්නාම මේ ස්වාමින් වහන්සේ මේ රස තෘෂ්ණාවට තමයි ඉස්සල්ලාම අහු වුණේ. දැන් මේකේ මේ ජාතකේ හරි වැදගත් ඒ අතින් බලලා දැන් මේකේ අර රස තෘෂ්ණාවට අසු වීමේ ආදීනේ මේකෙම තියෙනවා. ඉතින් ඊට පස්සේ ඉතින් උන්වහන්සේ මොකද කරන්නේ? දානේ හරියට ලැබෙන්නේ නැද්ද දවසට ගෙදර යන්න පටන් ගත්ත, වඩින්න පටන් ගත්තා. ඉතින් ඕන් ගෙදර වඩින්න පටන් ගත්ත සම්පත්තේ බිරිඳට තේරුණා ස්වාමියාව මාසිවරු අරෝ ගන්න පුළුවන් කියලා. බිරිඳ මොකද කරේ? ගියපු වෙලාවේ දානමාන පූජා කළා. ඕන නෝක අඩු කියන්න පටන් ගත්තා. ඔබ වහන්සේ නම් ඔක්කොම මාවයි දරුවෝ විදාලා ගියා. දැන් ඉතින් ඔබ වහන්සේ මහානකම් කරනවා. ඉතින් ඔබ වහන්සේ මෙහෙට පිණ්ඩපාතෙත් වඩනවා. මං ඉතින් රතට හදලා දෙනවා. නමුත් මේ ඔබ වහන්සේ ඒක වන්දලා මේ ඉතින් වඩින්ද? මේ මං මේ ජීවිතේ ගැට ගහන ක්‍රමය මං විතරයි දන්නේ. මට කාගවත් පිහිටක් පිළිසරණක් නැහැ. ඔබ වහන්සේ මට මොකුත් මේ ඉන්න මට මේ ජීවත් වෙන පිළිවෙලකුත් හදලා දුන්නේ නැහැ. මම ළමයිනුත් පෝෂණය කරන්න ඕන. ඔබ වහන්සේත් පෝෂණය කරන්න ඕන. මොකද්ද දැන් මට මේ වෙච්ච දේ කියලා හැමදාම මේ ස්වාමීන් වහන්සේ ආපම දාන පූජා කරලා නෝක්කඩු කියන්න ගත්තා. ඉතින් මේ හැමදාම මේ විදිහට කියද්දි මේ ස්වාමීන් වහන්සේගේ හිත වෙනස් වුණා. වහන්සේ මහණ වෙන්න තිබ්බනම් එක්ක ඇයි මං කතාද බැන්දේ? දැන් වහන්සේ ඔක්කොම මාව අමතක කළා දාලා කියලා වහන්සේට පුළුවන්ද මහණකම් කරගන්න? ඔබ වහන්සේට භාවනාව කරගන්න පුළුවන්ද මාව අමතක කළා කියලා? අර ආසාව හටගන්න විදිහට මේ කාන්තාව සමත් වුණා කතා කරන්න. ඊට පස්සේ මොකද කරේ? අනේ මේ ස්වාමීන් වහන්සේ මේකේ මේක හදවතටම කිඳා බැස්සා. රසට කණ්ඩත් හදලා දෙනවා.
ඊට පස්සේ කල්පනා කළා අනේ මම මහණ වෙන්න ආවට පස්සේ මේ ගෑනු කෙනා අමාරුයි වැටෙන්න කියලා. දැන් උන්වහන්සේට ඊට පස්සේ මේකම කල්පනා කරගෙන ඉඳලා මහණකම් කරගන්න බැරුව ගියා. භාවනා කරගන්නත් බෑ. ඊට පස්සේ කල්පනා කළා අනේ මගේ බිරිඳ මේ වගේ අන්ත අසන්න වෙලා වාසය කරද්දී ඉතින් මම කොහොමද මහණකම් කරන්නේ? මම මෙයාට පිටක් සැලසෙන විදියක් ඉස්සෙල්ලා බලන්න එපායි කියලා උන්වහන්සේ සිහුරු අරින්න කල්පනා කළා. ඉතින් දැන් අර මහණකම හිතැලෙන්නේ නැහැ. ඊට පස්සේ හැබැයි භික්ෂුන් වහන්සේලාට මේක තේරුණා, දැන් මේ ස්වාමීන් වහන්සේ කලකිරුණු ස්වභාවයෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ළඟට එක්කරක් ගිල්ලා එක්කරන් ගිය ආචාර උපාධ්‍යයන් වහන්සේලා අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ දැන් මේ ස්වාමීන් මේ භික්ෂුව සිවුරු අරින්න කල්පනා කරන් ඉන්නේ පෙරදි පෙරණි බිරිඳ ගැන සීකර කළා කියලා. පුළුවන් නම් බේර ගන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ භික්ෂුවට සිහිය උපදනවා. මේ ජාතකයේ තියෙන එහෙම එකක්. බුදුරයන් වහන්සේ අහලා මේ සිද්ධිය හව ඇත්තද භික්ෂුව මෙහෙම මෙහෙම අමාරුවක ඔබ වැටුණාද ඇහුවා. පැරණි බිරිඳ අත්හැර ගන්න බැරුව දින්නේ කෝ අනේ ඌ භාග්‍යතුන් වහන්සේ අනේ ඒ ගෑණිය අසන්න වෙලා ඉන්නේ මට දැන් පිහිට වෙන්න වෙනවා කිව්වා. උතර බුදුරයන් වහන්සේ කිව්වා භික්ෂුව ඔබ දන්නවද කලින් ආත්මේ ඔය ස්ත්‍රියටම බැඳිලා ඔය ස්ත්‍රියටම බැඳිලා වාසය කිරීම නිසා ඔය ගෑණි හින්දම ඔබ මහා භයානක ඉරණමකට ඔය ගෑණි ඇදලා දැම්මා කිව්වා. ඔය ගෑණිට බැඳිලා ඉඳලා අන්තිමේ ඔය ස්ත්‍රී හින්දම ඔබට උළු ඉඳින්න සිද්ධ වුණා කෝ ඒ ජීවිතේ. දන්නවද ඇහුවා මේ සිද්ධි මොකුත්. අන්තිමට ඒ ගෑණි කෙරෙහිම ලෝභ හිතෙන් ඉඳලා සරාගිව ඉඳලා වැළපී වැළපී උළු ඉඳලා මැරිලා නිරේ උපන්නා දන්නවද ඇහුවා. ඊට පස්සේ මේ භික්ෂුවගේ ඇස් උඩ ගියා. අනේ භාග්‍යතුන් වහන්සේ මොකද්ද මේ කතාව කියලා ඇහුවාම ලස්සනට බුදුරයන් වහන්සේ මේ ජාතකේ වදාළේ විදිහ මට දැන් මේකෙන් බලන්න මේ දැන් තමයි මේ ඉන්ද්‍රිය අසංවරය කියන්නේ කොහොමද අපිට බලපාන්නේ කියලා. ඉතින් මේ විස්තරය ගුවන් පස්සේ කිව්වා මහණෙනි දැන් භික්ෂුන් වහන්සේලාට සාසාව ආවා මේ කතාව අහන්න. මහණෙනි ගොඩාක් ඉස්සර කාලෙක බර්ණස්පුරේ බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් හිටියා. ඒ රජුරු රාජ්‍ය කරන කාලේ අපේ මහා බෝසතන් වහන්සේ දෙවියෙක් ඒ කාලේ. ඉතින් ඔය බර්ණස් ඒ කාලේ ඉල් මාසේ පොයට ඉල්පුර පසළොස්වක් පොයට කාර්තික උත්සවය කියලා මේ ලොකු උත්සවයක් බර්ණස් කරනවා. ඒ උත්සවයට මුළු බර්ණස්ම ලස්සනට සරසනවා. ලස්සනට බර්ණස් වීදියක් ගානේ නගර අලංකාර කරලා නොඑක ආකාරයේ විනෝද ක්‍රීඩා උත්සව තියෙන උත්සවයක්. ඉතින් ඒ කාලේ සියලු බර්ණස් ජනයා තම තමන්ට තියෙන හැටියට සල්ලි තියෙන හැටියට ඒ කාර්තික උත්සවයට ගිහිල්ලා විනෝද වෙනවා. ඔය බර්ණස් හිටියා එක්තරා දුගී මිනිස්සෙක්. ඒ මිනිස්සයා දුප්පත්. තමන් කියලා සන්තකයටම තිබ්බේ ඇඳුම් දෙකයි සළු දෙකයි. ඉතින් මේ මිනිස්සයා මොකද කරේ කාර්තික උත්සවය ආවට පස්සේ කාර්තික උත්සවේ සතුට වෙන්න හිතාගෙන අර වස්ත්‍ර දෙක හොඳට හේදුවා. හොදලා නොයෙක් සිය ගණන් රැලි හිටින්න මෙයා ලස්සනට නමලා මේ කෝට්ට යටින් දාලා තිබ්බ ලස්සනට රැලි හිටින්න. ඒ පරණ කාලේ ක්‍රමයක් එතකොට ඒක. ඉතින් ඒකල බිරිඳට ඊට පස්සේ දැන් මේ උත්සවයට යන බිරිඳට කිව්වා සොඳුරි අපිත් කාර්තික උත්සවයේ සතුට වෙන්න යමු කියලා. එතකොට ගෑනු කෙනා කිව්වා අනේ සොඳුර මේ රතු පාට මල් වලින් පාට කරපු රෙද්දක් ඇඳගෙන ඒ වගේම රෙද්දක් ඇඟේ පොරවගෙන ඔයාගේ කරටත් අත දාගෙන වැළඳගෙන මං කාර්තික උත්සවයේ සතුට වෙන්න මන්ට හරිය ආසාවක් තියෙනකෝ වීදි දිගේ ඔයත් එක්ක සතුටින් යන්න කියලා. එතකොට මේ දුගී මිනිස්සයා කිව්වා සොඳුරි ඔයාගේ ආශාව ඉෂ්ට කරන්නම් ඉතින් මාත් කැමති. නමුත් සොඳුරි අපිට මේ වගේ රෙදි රතු පාට කරන කුසුඹ මල් කොහෙන්ද අපි හොයන්නේ කියලා. ඉතින් ඒ හින්දා සොඳුරි ඔයාට ඔය තියෙන පිරිසිදු වස්ත්‍රය ඇඳගෙන අපි යමුකෝ කාර්තික උත්සවයේ සතුට වෙන්න කියලා. ඔන්න එහෙම කිව්වම ගෑණිගේ හිත නරක් වුණ එක පාට. මූණ නරක් කරගත්තා. නරක් කරගෙන කියනවා රතු කුසුම්බ මල් වලින් පඳු ගහපු වස්ත්‍රයක් නැතිනම් මට නම් යන්න බෑ මේ උත්සවයට. ඊට පස්සේ ඕන නහයෙන් අඬන්න ගත්තා. අනේ මං වගේ එක එකට වාසනාව නැති හැටියක් කාර්තික උත්සවයට යන මට වාසනාව නැහැනේ කියලා. ඒකල්ලා මේ මිනිස්සයා මේ වැඩේට පොළඹන්න ඕනට ඔයාට මට රතු පාට මල් වලින් පඳු ගහපු වස්ත්‍රයක් හදලා දෙන්න බැයි නා
ඔයාවේ වත්තරේ තරම් වෙන ගෑණියක් එක්ක යන්න කිව්වා. ඊට පස්සේ අර මිනිස්සයා කියනවා අර කාන්තාවට බැඳුණු දුප්පත් මිනිස්සයා, ඇයි සොඳුරී ඔයා මට ඔය හැටියට වද දෙන්නේ? අපිට ඉතින් කොහෙන්ද මේ රතු පාට කුසුඹ මල් අපි හොයාගන්න කියලා. ඊට පස්සේ ගෑනු කෙනකවා හොයාගන්න නෑ මල්. ඇයි රජුරුවන්ගේ කුසුඹ වින ඕන තරම් මල් තියෙන්නේ, ඉතින් ගන්න පුළුවන්නේ කියලා. ඊට පස්සේ මිනිස්සයා කිව්වා සොඳුරී ඔයාට තේරෙන්නේ නැද්ද අපි මේ රජුරුවන්ගේ කුසුඹ මල්ලු වෙන රකුසන් අධිගෘහිත පොකුණක් වගේ මේක තියෙන්නේ. හැම අතින්ම ආරක්ෂාව දාලා රැකවල් දාලා එකට තියෙන එකට කිට් වෙන්න විදිහක් නැහැ කිව්වා. අප්පේ සොඳුරි ඕකට නම් ආසා කරන්න එපා. අපිට තියෙන දෙකෙන් අපි සතුටුලා ඉමු කියලා. දන්නවනේ කාන්තාව කෙනා ජාතිය ලීසින් සතුටු කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි. ගෑනුවයි ලීසින් සතුටු කරන්න බෑ. මේක පරණ එකක්. දැන් මේ ආත්මභාව ගානකට කලින් සිද්ධියන්නේ. ඒක ඇරෙත් ඒ කාලෙත් ස්ත්‍රී ওই විදිහ තමයි. ඉතින් සතුටු කරන්න පුළුවන් ජාතියක් නෙමෙයි. ඊට පස්සේ කිව්වා අනේ අනේ මේ අන්ධකාර කළුවර රාත්‍රියකට බය නැති හැඩි දැඩි වීරිය තියෙන පුරුෂයෙකුට කරන්න බැරි වැඩක් තියෙනවද? ඔයාට තමයි මුකුත් කරන්න බැරි කියලා. ඊට පස්සේ ඇයි ඔයාට මේ වීරිය තියෙනවා නම් පුරුෂ ධෛර්යය තියෙනවා නම් ඔය මල් ටිකක් උස්සන්න බැරි කියලා. අනේ අර මිනිහා ආවුණා මේකට ගෑණිගේ තොණ්ඩුවට. ඊට පස්සේ කිය දැන් අර ගෑනු කෙනා සතුටු කරන්නත් ඕනේ. ගෑනුවයි සතුටු කරන්න ගිහිල්ලාම ගොඩක් තැන්වල මිනිස්සු අමාරු වැටෙන්නේ. ඉතින් දැන් මේ බණහදී අමාරු වැටිච්ච මිනිස්සුන්ට මතක් වෙනවා ඇති. අපිත් අමාරු වැටුනේ ගෑනුවයි සතුටු කරන්නේ ගිහිල්ලා කියලා. ඊට පස්සේ අර මනුස්සයෙකු හරි හරි සොඳුරි ඔයා ඉතින් දුක් වෙන්නේ නැතුව ඉන්නකෝ, ඔයා වෙනුවෙන් මට මොනවද කරන්න බැරි කියලා. අනේ මේ මනුස්සයා මේ මිනිහා අර ගෑණිගේ කතාවල එදා රෑ පැන්නා රජුරුවන්ගේ කුසුඹ මල්ලු වෙනට යන්න දැන් ගොන් රෑ ද වටේට වැට ගහලා තියෙනවා, ආරක්ෂක දාලා තියෙනවා රැකවල්. මේ මිනිස්සයා වැට කඩාන රින්ගද්දිම සද්දේ ආවා. සද්දේ ආපු ගමන් රාජපුරුෂයෝ කෑ ගැව්වා, හොරෙක් හොරෙක් මෙන්න හොරෙක් පැන්නා මේ සද්දේ ඇහෙනවයි කියලා. පැනපු ගමන් මිනිහා වල්ල ගත්තා. ඔන්න අහු වුණා. අහු වෙලා දෑත් බැඳලා ගහ 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 එක්කන් ගෑ යවන් දැන් තෝ රජුරුවන්නේ කුසුඹ මල්ලුයිනේ මල් හොරක කණ්ඩ තෝ කියලා. දැන් මෙයාට ගහ ගහ වද දිදී අරන් රජුරු ළඟට ගිනිච්චා. රජුරු කෙලිම උළුින් දඬ නීම කළා. ඊට පස්සේ මෙයාගේ දැන් ගොම් පහුවදා දැන් මෙයාගේ දෑත් පිටුපසට බැඳලා වද බෙර ගසමින් වදමල් මාලා දාලා වීදියක් වීදියක් ගානේ සංචාරය කරනවා. වීදියක් වීදියක් ගානේ එකතු කරලා යනවා වදක භූමියට. ගිහිල්ලා උළුින් දෙව්වා මේ පුරුෂයා. බලන්න දැන් මේ අර ගෑනු කෙනා කියපු තොදොල් බසට මේ ඉන්ද්‍රිය අසංගුරු විල්ලනේ. මේ මිනිහා මොලේ කල්පනා කරේ නෑනේ. යකඩු මේ ගෑණි කෙනෙක්ට මම වැඩ කරන්න ගොතේ මගේ ඊස ගසා දාලා යන වැඩක් කියලා. අපිට මේ සංසාරේ මේ වගේ අකරතැබ්බ කොච්චර වෙන්න ඇද්ද පින්වත්නි මං කියන්නේ. මේ දුරදිග කල්පනා කරපු නැතුව. දැන් මිනිස්සු අපි ගත්තොත් එහෙම තරුණ කාලේ ඔයගොල්ලෝ උනත් කල්පනා කරලා බලන දුරදිග කල්පනා කරන්න නැතුව ගත්ත තීරණ මොන තරම් සමාලලට අපේ ජීවිතවලට හානිකර විදිහට ජීවිතවල අමාරු වෙටින් බලපාලා තියෙනවාද? දැන් මේ මිනිස්සේ අරන් ගිහලා ඔන්න උලින්දුවා. උලින්දලා දැන් උල බහිනවා ඥර ඥර ගාලා. කපුටු ඇවිල්ලා මේ ජාතකයේ තීරුවා කපුටු විසී වසා ඉසේ වහලා අඩියටි අඩයටි වගේ තුඩින් ඇස් ගලවලා ගත්ත කියනවා. කපුටු. දැන් මේ බරපතල වේදනාවක් විඳිද්දිත් මේ මිනිස්සයා ගිතාර බිරිඳ කිරේ කොච්චර බැඳිලා තියෙනවද කියන්නේ? මේ මනුස්සයා කල්පනා කරන අනේ මගේ සුඳුරිත් එක්ක මට කාර්තික උත්සවේ රතු පාට කුසුඹ මල්ලෙන් පඳු ගහපු රෙද්ද පුරවාගෙන අනේ කරේ අත දාගෙන යන්න බැරි වුණානේ. දැන් මගේ සුඳුරිය වෙන කෙනෙක් එයි දන්නේ නැහැ කිය කී අර මිනිහා කල්පනා කරනවා. මෙහෙම කල්පනා කරද්දී මේ උල බහිදී ඒක මතකත් නැහැ. එතකොට බලන්න මේ බුද්ධ දේශනාවේ තියෙන රත්තු වත්තඤ්ඤ නජානාති රත්තු ධම්මං නපස්සති. රාගෙන් රත් වෙච්ච වෙලාවට කිසිම මනුස්සයෙක් අන්ධෙක් වගේ කියනවා. අන්දන්ත මිදං තදා හෝති යෝ රාගු සහති නරන්ති. මේ ලෝභයට අසු වුණාට පස්සේ රාගයට අසු වුණාට පස්සේ මනුස්සයාට අර්ථයක් ධර්මයක් තේරුම් ගන්න බෑ කියනවා. ඒකනේ දැන් තරුණ කාලේ සමහර දුවලා මේ තමන්ගේ හිතු මනාපේ තමන්ට ගැළපෙන්නේ නැති දේවල් එක පටලැවෙනවා. රාගයෙන් යට වෙලා. එතකොට දෙමාපිය කියන පුතේ මේක අතෑරපන් ඔබ අමාරු වැටෙන්න කිව්වට කිව්වට අහන්නේ. සමහරට කර්මාන රූප ඒවා පටලැවෙනවා. ඉතින් ඊට පස්සේ මුකුත් කරගන්න බැරි තැනට ආවට පස්සේ විඳවද්දි තමයි තේරෙන්නේ මං කරගත්තු ගොංකම් කියලා. කාට කියන්නේ ඊට පස්සේ?
අන්න ඒකයි. දැන් මේ මනුස්සයා කල්පනා කරනවා අර උළු උඩු ඉඳිත් අනේ මගේ සොඳුරිත් එක කාර්තිකුස්සුවේ මට විනෝද වෙන්න බැරි වුණා නේ කිය කල්පනා කරද්දී හුස්ම ටික ගියා. හුස්ම ටික ගියා. එතකොට හිසේ ගෙනත් හිසේ උසවාගෙන ආපු බර අපි දැන් අමාරුවෙන් උස්සන් ඇවිල්ලා කොවිලේදී බිමින් තියන්නේ කියලා බලාගෙන ඉන්නේ. හිසේ තියාගෙන ආපු බර බිමින් තිබ්බ වගේ කිලින්ම නිරේ උපන්නා. මේ විස්තරය කියලා බුදුරයන් වහන්සේ දේශනා කරන භික්ෂුව ඒ තමන්ගේ බිරිඳ ගැන හිත හිතා රාගෙන් රත් වෙලා උළුඩු ඉඳලා කෙලිස් බන්ධනෙන් බැඳලා මැරලා නිරේ ගිය පුද්ගලයා ඔබ කියනවා. අන්න බලන්න එදා ඔබ නිරේ ගියා කියන ඔය ගෑණිම හින්දා කියන ඔය ගෑණි තමයි කියන ඔබව උලින් දෙන මට්ටමට ඔබව අමාරුවේ දැම්මෙත් අන්තිට ඔය ගෑණි හින්දාම වේ ගෑණිට බැඳුණු හිතින් බැඳුණු හිතින් සිතුවිලි හිත හිතා ඉඳලා රාගෙන් හිත හිතලා ඉඳලා ඔබ නිරේ ගියා කියන ඒ හින්දා භික්ෂුව දැන්වත් ඔය ගෑණි කිරී තියෙන ආසාව අතහැර ගන්න කිව්වා. එදා තමයි මේ භික්ෂුවට ඇස්සරුනේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ ඒ විදිහට තමයි ඒ භික්ෂුව එකෙන් බේරගත්තේ. මේ ජාතකයේ කියලා ඉතින් දැන් බලන්න දැන් මේ විදිහට අපි මේ සංසාරයේ අමාරු වැටිච්ච වාර කීයක්ද කියලා අපි දන්නේ නැහැනේ. මොකද දැන් බුදුරජාණන් වහන්සේ හිටියනම් අපේ ජාතකයේ කියයි. මෙහෙම අමාරු වැටුණා කියලා. අපේ ජාතකයේ කියන බුදුරජාණන් වහන්සේ හිටියනම්. අද වැඩි කියන්නේ දැන් ඒ අපේ ජාතකයේ කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒකයි අපිට මේ ධර්මයේ කරායන් අමාරු. බලන්න ඉන්ද්‍රිය අසංවරය කෙනෙක් බලපාන ඇති. දැන් මේකේ දැන් ඒකයි මම කිව්වේ ඉන්ද්‍රිය අසංවරය කියන්නේ දැන් මේ තමන්ගේ බිරිඳ කිරිමුණ ලෝභයේ හිතින් මලේ. ඉතින් පිට කෙනෙක් කෙනෙහි නෙමෙයිනේ. දැන් බැලූ බැලමඩ කෙනෙකුට හිතෙන්නේ නැහැ නේ මෙතන ඉන්ද්‍රිය අසංවරයක් තියෙනවා කියලා. දැන් මේ සිද්ධිය මෙහෙම වුණා. අද කාලේ අපි ගත්තොත් එහෙම ඉස්පිරිතාලවල ලෙඩ ඇඳන් වල මිනිස්සු මැරෙනවා. එතකොට සමහර මේ මරණාසන්න මොහොතේ සමහරලාට මේ හිත හිතා ඉන්නේ අනේ මගේ බිරිඳ අනේ මගේ නෝනා මම මැරුණාට පස්සේ මෙයාට මොන වගේ කලදසාවක් යයිද මගේ දරුවෝ කියලා බැඳුණු සිතින් මැරෙන්නේ බොහෝ විට. එතකොට සමහර විට දැන් එයා කරපු පින නෙමෙයි එතකොට ඉස්සරහට එන්නේ අර බන්ධනේ. තපීතුන් තමන්ගේ බිරිඳ කෙනෙන් බැඳුණු හිතින් මැරල ගියම සමහරලාට එයා උපදිනවා ඒ භූතයක් වෙලා ඒ බිරිඳගෙම කුසේ. එක්ක භූතයක් වෙලා අමනුෂ්‍යෙක් ලාපදිනවා කොහොම හරි බිරිඳගෙන් ඇඟට රිංගනවා. ඊට පස්සේ මේ ශරීරයේ තියෙන අපවිතර දේ සෙම් සොටු ලේ සරවකක ජීවත් වෙනවා. බිරිඳක් ස්වාමියාට බැඳලා මැරලා ගියොත් එහෙම සමහරටේ බිරිඳම අමනුෂ්‍යය වෙලා ස්වාමියාගේ මේ ශරීරයට එනවා. ඉතින් මේ වගේ දේවල් අපට කොච්චර තහඬ දකින්න ලැබෙනවනේ. බලන්න ഇതുඩි ඉන්ද්‍රිය අසංගුරිය කියන එක. ඉතින් ඒකයි බුදුරයන් වහන්සේ මේ ඉන්ද්‍රිය සංවර කරගන්න මහණෙන කියලා කියන්නේ. මොකද ඉන්ද්‍රිය අසංවරයෙන් ත්‍රිවිධ දුස්චරිතෙම හට ගන්නවා. දැන් මේ මනුස්සයා කිතිය හටගත්තේ දුස්චරිතේ. හොයන්න බෑ වුණාට. ආන් ඒකයි මේකේ තියෙන සංකීර්ණ ස්වභාවය. ඊළඟට බුදුරජාන් වහන්සේ වදාළානේ භෝජනයත් නූණින් සලකා ගන්න කියලා. භෝජනේ. මොකද භෝජනේ නූණින් සලකා ගත්තේ නැත්නම් ආහාරය නූණින් සලකා පරිහරණය කළේ නැත්නම් විශාල අර්බුද හට ගන්නවා. මට මතකයි මේ එක ජාතකයක තිබුණා බුදුරජාණන් වහන්සේ කාලේ භික්ෂුන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා තමන්ගේ ඥාති ගෙවල් වලින් පූජා කරන දානේ ප්‍රතිවීක්ෂා නොකොට වළඳලා අන්තිමේට පිරිසක් මැරිලා දුගති උපන්නා. තමන්ගේ ඥාති ගෙවල් වලින් ලැබිච්ච නිසා ලොකෝට සැලකුවේනේ අපේ ඥාතින්නේ අපිට පූජා කරේ කියලා යහහරි බැඳුණු සිතින් වැළඳුවා. නුවණින් ප්‍රත්‍යක්ෂා කරේ නෑ. එතකොට බලන්නකෝ මේ එතකොට ඊ දැන් ඒක දුස්චරිතයට අයිති එකක් නේ එතකොට. ඒකයි බුද්ධ දේශනාවේ ප්‍රත්‍ය සම්නිස්ත්‍රිත සීලය කියලා එක්කුත් තියෙනවනේ. ඉතින් මැරලා දුගති අපවත් වෙලා දුගති ගියා බුදුරයන් වහන්සේ බලලා විශාල පිරිසක් අපවත් වෙලා දුගති ගියා. ඊට පස්සේ තමයි උන්වහන්සේ මේ ඒ භික්ෂූන්ට මේ අවවාද කළා නිතර නිතර මේ ආහාරය ඥාතියකින් කියලා සලකන්න එපා. මේ පිරිසක් මේ දුගති උපන්න අපවත් වෙලා මේ නුවණින් සලකා ආහාරය ගන්න කියලා. අනේකයි ආහාරයට ගිජුනොත් එම ආහාරයට ගිජුවීම අපි දුගති කරගෙන යනවා. එතකොට බලන්නකො මේ ඉන්ද්‍රිය සංවරය නුවණින් සලකා ආහාරය නොගැනීමත් අපේ ජීවිතවල මොනතරම් අයහපත් විදියට මොනතරම් දරුණු විදියට බලපානවද කියලා. ඒකයි උන්වහන්සේ මේ සංවර වීමේ
ආනිසංස වදාරන්න හැම වෙලෙම චක්කුණා සංවරෝ සාදු ඇස සංවර කර ගැනීම කොයිතරම් හොඳයිද, සාදු සෝතේන සංවරෝ කණේ සංවර වීම කොච්චර හොඳද, මනසාසා මේ ගහණේන සංවරෝ සාදු නාසයේ සංවර වීම හොඳයි, ඊට පස්සේ මනසා සංවරෝ සාදු මනස සංවර කර ගැනීම හොඳයි, සාදු සංවත්ත සබ්බත් සංවරෝ සියලු තැනම සංවර කර ගැනීම හොඳයි, සබ්බත සංවරෝ බික්කු සබ්බ දුක්ඛා පමුච්චති සියලු තැන සංවර වෙන බික්සෝ තමයි කො දුකින් නිදහස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය සංවරය කියන එක තමයි සම්පූර්ණයෙන්ම සුචරිතට උපකාර වෙන්නේ. ඒ නිසායි දැන් ඔය තරුණ දරුවෝ වුණත් ෆෝන් වලට ඇබ්බැහි වෙන ඒ වගේ, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම නිතර නිතර Facebook යන්න පුරුදු වුණාම, ඊට පස්සේ YouTube වල එකක බලන්න පුරුදු වුණාම, දැන් ඒවත් එක්ක හරි අමාරුයි මනසට සංවරය රැකගන්න. හැම වෙලෙම අපි අවශ්‍යන දෙයක් නේක පෙන්නන්නේ. දැන් අපි ප්‍රවෘත්ති බැලුවත් අපිට බලන්නකො අපිට අවශ්‍යන දේවල් කොච්චර තියෙනවද කියලා. කෝපය අවශ්‍යුණා, මේ අසාධාරණ වුණා, මෙහෙම වුණා, මෙහෙම අසවලා මැරුවා, අසවලා දූෂණය කළා, මෙහෙම අපරාධයක් කළා කියලා නේ අපිට ගොඩක් ප්‍රවෘත්ති වල පෙන්නන්නේ. එතකොට නිකන් අපිට නැති කෝපේ හට ගන්නවනේ. දැන් එහෙම නැති කෝපේ හටගත්තාන් පස්සේ මිනිස්සු ඊට පස්සේ ඒවට ප්‍රතිචාර දක්වනනේ. මෙවුන් මරන්න වටින්නේ මුන්ට ගල් ගහන්න ඕන, මෙවුන් උළු උන්දන්න ඕන, එල්ලුම් ගස් යවන්න ඕන කියලා මිනිස්සු වචනේ පාවිච්චි කරනවානේ. දැන් මොකද සිද්ධ වෙන්නේ? සම්පූර්ණ දුෂ්චරිතය. ආන් එකයි මේ අසංගරීමේ බරපතලකම. ඊට පස්සේ සිල්වතුන්ට ගරහනවා. මොනවාරි YouTube එක කෑල්ලක් දැම්මන් පස්සේ මුකුත් දන්නේ නැහැ, ඔයලා බැලිල්ලක් නැහැ. ඒක දැක ගමන් ඔවුන් ආවේගයට පත් වෙලා ආයෙකට කමෙන්ට්ස් දානවා, ඒ නින්දා පහස කරනවා, ගරහනවා. ඊට පස්සේ දන්නේ සමහරට මේ සිල්වතෙද්ද ගුණවතෙද්ද මොකද්ද කියලා දන්නේ නැහැ. සමහරට සිල්වතුකුට ගරහන්නේ, ගරහපු ගමන් එයා ඒ කර්මේ දායාදී හැටියට යට එනවා. ඉතින් මේ වගේ සංකීර්ණ පරිසරයක අපි ජීවත් වෙන්නේ. ඉතින් මේ නිසා අපි ඉන්ද්‍රිය සංවරය කියන එක හරි ලස්සනට බුදුරජාන් වහන්සේ මේ සංවර වීමේ ආනිසංසය වදාලා මේ ධර්මයේ සම්පූර්ණම ඉන්ද්‍රිය සංවරයත් එක්ක තියෙනවා. උන්වහන්සේ කොහොමද ඉන්ද්‍රිය සංවරය ගැන අපි කතා කරොත් සංවරය කොහොමද වදාලේ? ඉද බික්කවේ බික්කු චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. මහන්නේ මේ බික්සු ඇහෙන රූපේ දැකලා ඒ නිමිත ගන්නේ නැහැ. නානුභ්‍යංජනක් ගාහි, ඒ කියන්නේ නිමිත්තේ අනු කොටසක්වත් ගන්නෑ, නිමිති කොටසක්වත් ගන්නෑ. යත්වාදිකරණ මෙහෙතං චක්කු ඉන්ද්‍රියං අසංගුතං විහරන්තං යං ආකාරයෙන් ඇතනම්බු ඉන්ද්‍රිය අසංගුරු වාචය කරද්දී අභිජ්ජා දෝමනස්සා පාපක අකුසල ධම්මා අන්වාසවියු. අභිජ්ජාව කියන්නේ දැඩි ලෝභේ, දෝමනස්සේ ඇතුළු පාප ආදී පාපී අකුසල් දහන් තමන් තුළ හට ගන්නවා නම් තත්ත සංවරය පටිපද්‍යති, එහි සංවරය පිණිස පිළිපදින්න කියනවා. රක්කති චක්කු ඉන්ද්‍රිය, ඇස නම් වූ ඉන්ද්‍රිය සංවර කර ගන්නවා. චක්කු ඉන්ද්‍රිය සංවරං ආපද්‍යති, ඇස නම් වූ ඉන්ද්‍රිය සංවරයට පැමිණෙනවා. ඔන්න ඉන්ද්‍රිය සංවරය උන්වහන්සේ විස්තර කළා. ඉතින් ඒ නිසා උන්වහන්සේ වදාළ මහන්නේ මේ ඇහෙන් දැකෙන හැමදේම ඇතුළට අරගෙන ඇතුළ අවුල් කරගන්න එපා කියලා. ඊට පස්සේ කනගෙනත් උන්වහන්සේ වදාළන කණෙන් සද්දහලා ඒ සද්ද මේ සද්ද මේ නිමිති ගන්න නැහැ කිව්වා. දැන් අපට අහන්න ලැබෙන නින්දා පහස, ගැරහෙලි, ඊට පස්සේ ඕපාදූප, ඊළඟට අනුන්ගේ කයි කතන්දර මේවා අහන්න ලැබෙනවා. ඊට පස්සේ ඇනුම් පද අහන්න ලැබෙනවා. දැන් මේ හැම එකක්ම අපි ඇතුළට ගන්න ගියොත් එම කන සංවර කරගන්න නැතුව අපේ ජීවිතේ අපේ හිත ඇතුළේ ඊට පස්සේ හටගන්නේ අකුසල්. අභිජ්ජාව හට ගන්නවා, දෝමනස්සය හට ගන්නවා, ක්‍රෝධය හට ගන්නවා, වෛරය හට ගන්නවා, එකට එක කිරීම හට ගන්නවා. ඊට පස්සේ ඒ කෙලෙස් වලින් තමයි මනුෂ්‍යයා මෙහෙවන්නේ. මේ නිසා තමයි උන්ව සංවරය කරන්න මේ කන සංවර කරන්න කියලා වදාලේ. කණෙන් සද්දහල නිමිති ගන්න එපා, අනුනිමිති ගන්න එපා. ඊට පස්සේ කන නම් වූ ඉන්ද්‍රිය අසංවර වාසය කරද්දී අභිජ්ජා දෝමනස්සාදී පාපී අකුසල් හට ගන්නවා. ඒක සංවරයට පැමිණෙන්න කියලා. එතකොට මේ ඉන්ද්‍රිය සංවරය හරි වැදගත්. හැබැයි ඉතින් මෙහෙම සංවර කරන්න නම් එයා තුල පිහිටලා තියන්න ඕන ඒකට කියනවා සති සම්පජන්න දෙක. සති සම්පජන්න දෙක තමයි ඉන්ද්‍රිය සංවරයට උපකාර වෙන්නේ. ඒ කියන්නේ සිහි කල්පනාවෙන් තමයි ජීවිතය ගත කිරිල්ල. ඒ කියන්නේ අපි ගත්තොත් අපිට අපි හිතමු මොන හරි යමක් කියනෝ නම් සිහි කල්පනාවෙන් කියවන්න ඕන. කාත් එක්කරින් කතා කරනෝ නම් සිහි කල්පනාව හසුරුව ගන්න ඕන. ෆෝන් එකෙන් යමක් බලනෝ නම් තමයි සිහි කල්පනාව හසුරුව ගන්න ඕන. දැන් තමන්ට යමක් බලද්දී නූපන් රාගය එනවා නම්, නූපන් කීයෙන්ති හට ගන්නෝ නම්, පලි ගන්න හිතනෝ නම් ඒක ඒ බයික බලන්නේ නැතුව අපි අතහරින්න ඕනේ. ඒක බලන්න ඕනේ අපි. ඇයි අපිට නැති අරුබුදයන් හටගන්නේ?
අපි තුම අපි කාත්‍යකාරයෙන් කතා කරනවා. කතා කරද්දී අපිට නැති කෙලීෂේ උපදිනවා. නැති තරහ එනවා. ඊට පස්සේ නැති සැකේ උපදිනවා. අපි තව කෙනෙක් එක්ක මිතුරුකම් පවත්වන්න යද්දී නැති සැකේ අපට උපදදනවා. අපි කල්පනා කරනවා දැන් මෙයත් එක්ක මම වාසය කිරීම තුළ මට නැති සැකේ ආවනේ. නැති කෝපේ මට ඇවිස්සෙනවානේ. නැති රාගේ මට ඇවිස්සෙනකල එයා ගාන්ට ඒ ඇසුර පාලනය කරන්න ඕන. එහෙම තමයි මේ සංවරයට පරිසරය හදාගන්නේ. ඉතින් අද කාලේ ගොඩාක් අනතුරු මැද්දෙන් තමයි අපිට මේ සංවරය කියන එක යන්න තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේකට වදාලා සීයත් නුනත් එයා හතුර ගන්න ඕන සති සම්පජන්න කියන එක. ඒ දෙක තමයි සම්පූර්ණයෙන්ම Tamanට උපකාර කරන්නේ. ඊළඟට හොඳට පින්වත්නි මතකද යන කතාබස් කරද්දී සීල් කල්පනා වතුරු ගන්න ඕන. මම මේ කාටද කතා කරන්නේ? අම්මටද මම මේ වචන කියන්නේ? තාත්තටද මම මේ වචන කියන්නේ? ගුණෝතේකටද මේ වචන කියන්නේ? පැවිද්දෙකුටද මේ වචන කියන්නේ? කියන එක හොඳට කල්පනාවෙන් වචන එළියට දාන්න ඕන. අද කාලේ මේ වචනේ පාවිච්චි කරද්දී මිනිස්සුන්ට කිසි කල්පනාවක් නැහැ. කටට ආවද කිව්වා. හිතට ආවද කිව්වා. එතකොට කිව්වට පස්සේ ඒ කර්මයේ සකස් වෙලා ඉවරයි. ආය කන පිට හරවන්න බෑ. ඒකයි සංවරය උපකාර වෙන්නේ. ඉතින් හරිය ලස්සනට මේ ඉඳුරං සංවරය ගැන මට හම්බුණා විස්තරයක් තියෙනවා විස්තරයක් කුණ්ඩලීය කියන සූත්‍රයේ ඉන්ද්‍රිය සංවරයේ මේ වඩන ලද ඉන්ද්‍රිය සංවරයක් මේක හරිය ලස්සනට විස්තර වෙනවා. කුණ්ඩලීය කියලා කෙනෙක් බුදුරයන් වහන්සේගෙන් ඇහුවා මේ භාගතුන් වහන්සේ කුමක් අනුසස් කරන්ද මේ ධර්මයේ දේශනා කරන්න කියලා. ආන් එතනදී තමයි උන්වහන්සේ මේ විස්තරي වදාලේ මේක තියෙනවා හරි ලස්සනට ඉන්ද්‍රිය විස්තර කළා. මේක විස්තර කරනවා කුණ්ඩලිය මේ කොහොමද භික්ෂුවක් ඉන්ද්‍රිය සංවර කරන්න කියලා. කතම් භාවිතෝච කුණ්ඩලිය ඉන්ද්‍රිය සංවරෝ කතම් බහුලීකතු තීනී සුචරිතානි පරිපූර්ණේති. කුණ්ඩලිය කොයි විදිහට භාවිතා කරනවද, කොයි විදිහට බහුල වශයෙන් පුරුදු කරනවද, ඉන්ද්‍රිය සංවරයේද සුචරිතයේ තමන්ගේ ජීවිතය තුළ පිළිපුම් කරන්න කියනවා. මේක තියෙනවා ඉද කුණ්ඩලිය බික්කු චක්කුණා රූපං දිස්වා මනාපං නාබිජ්ජති. තියෙනවා කුණ්ඩලිය මෙහි භික්ෂුව ඇහෙන් රූපේ දැකලා ප්‍රිය මනාප රූපේ දැක්ක කියමු. ප්‍රිය මනාප රූපේ දැකලා ඒ ප්‍රිය මනාප අරමුණ පතන්නේ කියනවා රූපේ. දැන් අපි දැන් බලන්න පින්වත්නි මේ ජීවිතවල ගොඩාක් අපි මේ ප්‍රියමනාප දේවල් නේ පැතිල්ලන්නේත් අපේ ජීවිතේ තියෙන්නේ. අපි ලස්සන අපි ගත්තොත් වාහනයක් දැක්කත් අනේ මට මේ වගේ එකක් තියෙනවා නම් කියලා හැම වෙලෙම පැතුම් ගොඩන්නේ තියෙන්නේ. ඊට පස්සේ කෙනෙක් ලස්සනට ඇඳගෙන යනවා දැක්කොත් අනේ මටත් මේ වගේ ඇඳුම් ඇඳගෙන යන්න තියෙනවා නම් කියලා පැතුම් ගොඩක්. ප්‍රසිද්ධ කෙනෙක් දැක්කම අනේ මටත් ප්‍රසිද්ධ වෙන්න තියෙනවා නම් කියලා. ඊට පස්සේ ලස්සන ගෙයක් දොරක් දැක්කත් අපි පැතුම් ගොඩක් නේ හැම වෙලෙම තියෙන්නේ. ඒ පැතුමත් එක්ක අපි කුසල් වලට යනවනම් අවුල් අර්බුදයක් නැහැ. ඒ පැතුමත් එක්ක මනුස්සයා යන්නේ කුසලයට නෙමෙයිනේ. අන්න ඒකයි මේකේ තියෙන අර්බුදි. ඉතින් භික්ෂුව එහෙන් ප්‍රියමනාප රූපේ දැකලා ප්‍රියමනාප රූපේ පතන්නේ නැහැ කියනවා. නාබිජ්ජති. නාබි හංසති. ඒ කියන්නේ අර ප්‍රියමනාප රූපෙන් ලැබෙන ආස්වාදයෙන් පෙලෙන්නේ නැහැ කියනවා. ඒකෙන් ලැබෙන සතුටෙන්. මොකද ඒ දැන් අපි ගත්තොත් ඔන්න අපි තුම කෙනෙක් සැපසේ වාසය කරනවා කියලා අපිට පේනවයි කියලා. හොඳට කාලා බිල්ලා ගෙවල් දොරල් හදාගෙන අපි ඒක දැක්කන් පස්සේ ඒකෙන් අපි අසංවර වෙලා ඒකෙන් පිරුණම් පස්සේ සමහරට එයා බලාපොරොත්තු වෙන ඒ මනුස්සයාගේ ජීවිතය කඩාවැටීමක්. ඒ මනුස්සයා එහෙම කඩාවැටෙන්නේ නැත්නම් සමහරට මනුස්සයා පිළිවෙනවා තමන් හරි මොකක් හරි කරලා මේ මිනිසුන්ගේ ජීවිත කඩා කප්පල් කරන්න. ඒකෙන් තමයි ගොඩාක් ওই මිනිස්සු කොඩු වින කිරිල්ලට එහෙම යන්නේ ඊර්ෂ්‍යාව. එතකොට මෙයා මේකෙන් පෙලෙන්නේ නැහැ කියනවා ප්‍රිය මනා පරබුණේ. නාබිහ හංසති. න රාගං ජනේති. රාගේ උපද්ද ගන්නේ නැහැ. තස්ස ටිතෝච කායෝ හෝති ටිතං චිත්තං අජ්ජත්තං සුසං ටිතං සූමිත්තං. හරි ලස්සනයි. ඇහෙන් රූපේ දැකලා ප්‍රියමනාප රූපේ ආ පතන්නෙත් නැහැ. ඒ රූපෙන් ලැබෙන ආස්වාදයෙන් පිළින්නේ නැහැ කියනවා. අනේ මට මේක තියෙනවා නම් අනේ මං කවද්ද මේක කන්නේ, කවද්ද මම මේක අඳින්නේ, කවද්ද මම මේක ලබා ගන්නෙ කියලා එහෙම යායකින් පිළින්නේ නැහැ කියනවා. න රාගං ජනිතේ. ඒකෙන් රාගයක් උපද්ද ගන්න නැහැ කියනවා. තස්ස ටිතෝච කායෝ හෝති ටිතං චිත්තං. එයා ඒ ප්‍රියමනාප රූපේ දැක්කම අපේ තියෙනෝනේ ඇහැ අදිනෝනේ ප්‍රියමනාප රූපේට. අපි හැරි දතුන් අතාවේ බලන්නේ. මේ විදිහට ඒ භික්ෂුවගේ කය හැරෙන්නේ නැහැ කියනවා. ඒ රූපෙට අදින්නේ නැහැ. තස්ස ටිතෝච කායෝ හෝති. කය ලස්සනට පිහිටලා තියෙනවා කියනවා. ඒ විදිහටම ටිතං චිත්තං. ඒ හිත අර තෘෂ්ණාවෙන් ඇදී යන්නේ ප්‍රියමනාප අරමුණේ. ඒ නිසා තමයි ඒ කයත් පිහිටලා තියෙන්නේ. පිහිටලා තියෙන කියන්නේ හැරි හැරි බලන්නේ එක දිහා. එතකොට ආධ්‍යාත්මී සිතත් මනෙවෙන් පිහිටලා තිනවා, කයත් මනාකොට පිහිටලා තිනවා සිහිය තුල. ටිතස්ස කායෝ ටිතෝච කායෝ හෝති ටිතං චිත්තං අජ්ජත්තං සුසන්ටිතං සුවිමුත්තං. ආධ්‍යාත්මී මනාකොට පිහිටලා
කෙලසුන්ගේ නිදහස් වෙලා තිනවා කියනවා. හරි ලස්සනයි මේ දියුණු කරන ලද වඩන ලද ඉන්ද්‍රිය සංවරය ගැන බුදුරජාණන් වහන්සේ මේ විස්තරي වදාරන්නේ. ඊළඟට දේශනා කරනවා චක්කුණාකෝ පණේ රූපං දිස්වා අමනාපන්න මංකු හෝති. අප්‍රියමනාප රූප අපිට දකින්න ලැබෙනවනේ. අපි කැමති නැති අපිට පිළිකුල් අපි අප්‍රියය දේවල් දැන් අපිට දකින්න ලැබුණු ගම අපි සමහරට අපි ඊයා මට දකින්න ඕනේ නැහැ කියලා අයියෝ මට මේවා දකින්න ලැබෙන්න එපා කියලා අපි නිකන් ඒකෙන් පෙළෙනවනේ. එතකොට මිනිස්සු කියන්නේ ඊ කියලා කියන්නේ. එතකොට මේ අමනාපී රූපේ දැකලා හැකිලෙන්නේ නැහැ කියනවා න මංකු හෝති. අපතිත්තින චිත්තෝ ඒකෙන් එයාගේ හිත නොසන්සුන් වෙන්නේ නැහැ, ඇවිස්සෙන්නේ නැහැ. දැන් අපිට අමනාප දේ ලැබිච්ච ගමන් අපි ඉක්මනට කලබල වෙනවනේ අමනාප දේත් එක්ක. අපි හිතමු අපි කැමති නෑ කැසට් එක හයියෙන් දානවට කියලා. ඔන්න අපි හිතමු කෙනෙක් කැසට් එක හයියෙන් දානවා. දාපු ගමන් අපි ඇවිස්සෙන එකට වෙන්නේ. මෙහෙම ඇවිස්සෙන්නේ නැහැ කියන අමනාප දේදී. එතකොට ඇවිස්සෙන්නේ අපතිත්තින චිත්තෝ අදීන මනසු බැගෑ නැති සිතින්. බැගෑපත් නැති සිතින් අභ්‍යාපන්න චේතසු තරහ නැති සිතින් වාසය කරනවා කියනවා. අන්න බලන්න ඇස සංවර කිරීම. දැන් අපට වෙන්නේ එහෙම නෙමෙයිනේ අමනාපදී දැක් ගමන් අපි ඇවිස්සීලා කෑ ගහලා බැනලා නිඳා පහස කළා ගරහලා එහෙමනේ අපි ප්‍රතිචාර දක්වන්නේ. එහෙම ප්‍රතිචාරයක් නැහැ මෙතන මේ වැඩුණු සිතේ. හරි ලස්සන මේ රහතන් වහන්සේලා ජීවිත ගත්තන් පස්සේ කොහොමද රහතන් වහන්සේගේ ජීවිතය ගැන තියෙන්නේ යස්සින්ද්‍රියානි සමතං ගතානි අස්සා යතා සාර තිනා සුදන්තා. යම් කිසි කෙනෙක්ගේ ඉදුරන් දමණය වුණාද අස්සා යතා සාර තිනා සුදන්තා. ඒ කියන්නේ දක්ෂ අස්වරතාචාර්ය චාරිවරයෙක් විසින් හික්මුණලද ආජානීය අස්වේ වගේ කියනවා. පහීන මානස් අනාස වස්ස දේවාපිතස්ස පියාන්ති තාදිනු. මානීය ප්‍රහාණි වෙච්ච ආසව රහිතු තාදී ගුණ ඇති ඒ උතුමාට දෙවියොත් ආසා කරනවා කියලා. අන්න බලන්න වඩන ලද ඉන්ද්‍රිය සංවරය. අර දක්ෂ අස්වරතාචාර්ය වරේ හසු මේ හික්මුණ ලද මැනවින් දෙමුණු හස්තියව මේ අස්වයෝ වගේ කියනවා. ඉතින් ඒ වගේ අවනාප රූපේ දැකලා ඒකෙන් හැකිලින් නැහැ කියනවා. ගැටින්නෙත් නැහැ. නුසන්සුන් සිත් ඇති වෙන්නේ නැහැ කියනවා. බැගෑපත් වෙන්නේ නැහැ කියනවා. එයා ඉල්ලා සිටින්නේ යාදිනි කරන්නේ නැහැ බැගෑපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ තරහ සිතක් උපද්ද ගන්න නැහැ කියනවා. ඉතින් මේ විදිහට හරි ලස්සට ඉන්ද්‍රිය සංවරය විස්තර කරනවා මේ කුණ්ඩලී සූත්‍රේ. ඔය වගේම තියෙනවා කණෙන් සද්දේ අහලා නාසයෙන් ගඳ සුවඳ විඳලා දිවෙන් රස විඳලා කයෙන් පහස ලබලා මනසෙන් අරමුණු ලබලා ප්‍රියමනා පාරමණි. මේක තියෙන ලස්සනට මනසාකෝ පණේව ධම්මං විඤ්ඤාය මනාප නා විජ්ජති. මනසෙන් ධර්මයක් දැනගෙන අරමුණක් දැනගෙන මනාපරමුණේ විජු වෙන්නේ නැහැ කියනවා. ඒ කියන්නේ පතන්නේ මනාපරමුණ. නාභිහංසති ඒකෙන් ලැබෙන ආස්වාදයෙන් පෙලෙන්නේත් නැහැ කියනවා. නරාගං ජනිත රාගේ හට ගන්නන්නේ රාගය ඇති කරගන්නේ. තස්ස ටිතෝච කාය හෝති ටිතං චිත්ත මනාකොට කය පීටලා තිනවා කියනවා. හිතත් ලස්සන පීටලා තිනවා. අජ්ජත්තං සුසන්ටිත ආධ්‍යාත්මේ කෙලිසුන්ගෙන් ඇවිස්සෙන්නේ නැතුව ලස්සනට තැම්පත් වෙලා තිනවා කියනවා. අජ්ජත්තං සුසන්ටිතං සුවිමුත්තං. සුවිමුත්තං කියන්නේ ඒ කෙලිස් වලින් නිදහස් වෙලා තිනවා. අමනාපාරම්මණේ හම්බුණාට පස්සේ මනසට මතක් වුණා මේකෝ නාසයට දැනුණාම ඒකෙන් එයා හැකිලෙන්නෙත් නැහැ. නුසන්සුන් සිත් ඇති වෙන්නේ නැහැ. ලස්සනට එයා හිත පිහිරලා තියෙනවා. මෙහෙම තමයි මේ ඉන්ද්‍රිය සංවරය තියෙන්නේ. මේ ඉන්ද්‍රිය සංවරය මෙහෙම පුරුදු කරපු ගමන් ඕන්න මනුස්සයා රාගේ හට ගන්න ආරම්භණයේදී රාගේ හටගන්නේ. දේශේ හට අනුන්ගේ නින්දා අපහාස ලැබුණට නින්දා අපහාසට ඇවිසි ඇවිසි යන්නේ නැහැ. නිස්සද්දු ඉන්නවා. බයින කෙනෙක් බැන ගත්තාවේ ඒගොල්ලෝ රැස් කරන කර්ම ඒගොල්ලෝ අරන් යයි මේකෙදි මං කලබල වෙන්න ඕනේ නැහැ කියලා. නින්දා අපහාස කරන කෙනෙක් නින්දා අපහාස කරපු ආවේ මම මේකේ කලබල වෙන්න ඕනේ නැහැ කියලා. ගරහන කෙනෙක් ගරහාපු ආවේ මම මේකේ ඇවිසින්න ඕනේ නැහැ ලස්සන්ට. ඉතින් මම හිතන්නේ මේ මට්ටමට ඉන්ද්‍රිය සංවරය දිනු කර ගන්න නම් අද කාලේ සෑහෙන කැපකිරීමක් ගන්න ඕන කෙනෙකුට. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරයෙන් තමයි කියනවා ත්‍රිවිධ සුචරිතෙම වැඩෙන්නේ. ඊළඟට භෝජනේ මාත්‍රාඥතාව. භෝජනේ මාත්‍රතාව හරි උපකාරයි අපිට ධර්මයේ පුරුදු කරගන්න. බුදුරයන් වහන්සේ කාලේ ඒ වගේ මේ භෝජනේ පමණ දැනගන්න බැරුව ආහාර රසයට ගිජු වෙච්ච භික්ෂූන් අරබයා බුදුරයන් වහන්සේ හරි ලස්සන ජාතක වදාරලා තිනවා. මේ ඒ වගේ ජාතකයක් තිනවා. ඒක නම සිංහාල ජාතකේ. මේ සිංහාල ජාතකේ පුදුම කතාවක් බුදුරයන් වහන්සේ භික්ෂූන්ට දේශනා කරන මහණෙනි. මේ මහණෙනි මේ ඉදurang ආසංවර කරගන්න එපා. ආහාරයට ගිජු වෙන්න එපා.
මහන්නේ මේක සංවර කරගන්න මහන්නේ මේ ආහාරයට ඇති ගිජුකම නිසා මම විශාල අමාරුවක් වටනවා කියනවා මීට කලින් ආත්මෙක. ඉතින් ඒ නිසා මහන්නේ මේ සංවර කරගන්න කියනවා මම ලুকু අමාරුවක් වටලා මම බේරුණේ කියලා මේකේ විස්තරයක් බුදුරයන් වහන්සේ දේශනා කරනවා. මේ දේශනා බලද්දී ලස්සන මේ බුදුරයන් වහන්සේගේ නිකලස් බව හරි ලස්සනට තේරුම් ගන්න පුළුවන්. උන්වහන්සේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපේක්ෂා කරපු කෙනෙක් නෙමෙයි. මේ බලද්දී තේරෙනවා උන්වහන්සේ දේශනා කරන මහණෙනි මම එක කාලයක යුවලෙක් වෙලා හිටියා කියනවා. බර්ණස් නූර බ්‍රහ්මදත්ත කියලා රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ බෝධිසත්තු සිවල් යෝනි ඉපදිලා හිටියා. ඉතින් මේ කියන්නේ නරියෙක් වෙලා. ඉතින් මේ සිවලා ගංගා තීරයක් අයිති වාසය කළා. ඉතින් ওই කාලේ දැන් මේක කෑම හොයාගෙන යද්දී මේ සිවලා ආහාරයට හරි ගිජුයි කියනවා. කෑම සොයාගෙන යද්දී දැක්කා ගංගිවුරේ වයසට ගියපු ඇතෙක් මැරිලා වැටිලා ඉන්නවා ගංගිවුරේ. ඉතින් මේ පෑවිල්ලට අහුවෙලා මේ ඇත්කුණ හොඳටම වේලිලා බෝසත් සිවල ආහාරයක් හොයාගෙන යද්දී මේ ඇත්කුණ දැකලා මහා ගිජුකමක් කටගත්ත අපි මේ හොඳට කාණ්ඩ තියෙනවනේ දෙයක් කියලා. ඒ ලඟ වෙලා ගිය හොඬ හපලා බැලුවා නගුලක් වගේ හයියයි. අපි මෙතනින් කාණ්ඩ බෑ කියලා කල්පනා කරා. ඊට පස්සේ කන පැත්තෙන් හපලා බැලුවා කුල්ලක් වගේ හයියයි. ඊට පස්සේ බඩ හපලා බැලුවා අටුවක් හැපුවා වගේ කියනවා. වලිගෙ හැපුවා කොස්සක් හැපුවා වගේ දැනුනේ කියනවා. ඊට පස්සේ හපන්න තැන බල්ලා බල්ලා අන්තිමට මේ ඇත්කුණේ අර පිටිපස්සේ ගුදු මාර්ගයේ පැත්තෙන් හපලා බැලුවා. එතන මෙලකට අහු වුණා. ආ මෙතනින් මට කාගෙන යන්න පුළුවන් කියලා මේ යතා මේකට මේ සිවලා බලන්න මේ රස සුසුනාව කියන එක හටගත්තට පස්සේ තියෙන සිද්ධ වෙන දේ අර ඈත්කුණේ ගුද මාර්ගයේ පැත්තේ මෙලක නිසා හපාගෙන කාගෙන ගියා ටික ටික. ඒ පැත්තෙන් කන්න පුළුවන්. කාගෙන කාගෙන යද්දි මේක බෙනේ වගේ හැරුණා මේ ශරීරය. මෝ හිවලා මේ අද ඊට පස්සේ කල්පනා කරා මට වෙන කොහොවත් කෑම කන්න යන්න ඕනේ නැ මේ තියෙන ශෝක ආහාරයක් කියලා. මෝ කාගෙන කාගෙන ඇතුළටම ගියා. දැන් ඇතුලේ විශාල බෙනේ වගේ ලොකු ඇත්කුණක් නේ. ආපනා කරා මේකේ ඇතුලේ මම බඩවැල් බොකු කාගෙන වකුගඩු කාගෙන ඉන්නවයි කියලා මේ ඇතුළටම රිංගුවා. ඔය අතරේ මහ වැස්සක් වැහලා අර වේලිලා අවුහුලඟට වේලිලා තිබ්බ ඇත්කුණ මොකද වුනේ? දැන් මේ ඇතුළට ගිහිල්ලා වම කාන ගියාට පස්සේ මේක සිද්ධ වුණා. පෑවිල්ලේදී මේ ඇත්කුණ හැකිලුණා. ඇත්කුණ හැකිලලා සම්පූර්ණයෙන් අර පිටිපස්සෙන් ඇතුළු වෙච්ච සිදුර වැහිලා ගියා. වේලිලා අවුහුලඟට වේලිලා. දැන් අර සිවලා ඇතුලේ හිර වුණා. විශාල ගන්ධස්තරයක් ඉන්න බෑ. මහා ඌෂ්ණයක් එළියට එන්න බෑ. අර සිදුරු වැහුණා. දැන් කරගන්න දෙයක් නෑ. අර ශරීරය ඇතුලේ මේ හිවලා දඟලනවා. අන්තිමේට මේ හැලියක් ඇතුලේ දාලා තැඹුව වගේ තැඹුණා කිනෝ. ඕන් ඔය අතරේ මහා වැස්සක් වැස්සා ඊට පස්සේ. වැස්සක් වැහලා දැන් මේ හිවලා එහෙට මෙහෙට දඟල දැන් මූට කෑමක් නෙමෙයි. එළියට පැනගන්න ක්‍රමයක් බලනවා. වැස්ස වැහලා ආයෙමත් අර ඇකිල්ලා තිබ්බ දැන් මලකුණ ඕන ශාරීරියේ ඉදිබුණා. ඉදිබුණාට පස්සේ යාන්තම් පිටිපස්ස පැත්තෙන් සිදුරක් පෙගුණා කියනවා. තරු එළිය වගේ ආකාශයේ එළිය පෙනුණා කියනවා. ඊට පස්සේ මේ හිවලා මරණ බයෙන් තැති අරන් මට දැන් මගේ ජීවිතය ඉවරයි කියලා හිතලා යාන්තම් අර එළිය පෙනෙච්ච වෙලාව මම දැන් මෙතනින් පැනගන්න ඕන කියලා යාන්තම් ඔළුවෙන් පහර දීලා මහන්නේ මං එදිනින් එළියට පැනගත්තා කියනවා. දැන් බලන්න ලාභ සත්කාර වලට ආසා කළා නම් බුදුරයන් වහන්සේ මේ ජාතක නොකිය ඉඳ තිබ්බනේ. උන්වහන්සේ ඒකාන්තයෙන් අරහං රාග දේශ මොහ ප්‍රහාණය කර නිකලිස් උත්තමයෙක් කියලා මේ තේරෙනවා මේ ජාතක කියවදී. ඉතින් උන්වහන්සේ මේ බඳු ජාතක දේශනා කරන්නේ මේ අපට සංවර වෙන්න නේද? ඒකල දේශනා කරන මහන්නේ මං මේ හිවලා වෙලා හිටපු ජීවිතේ මං යාන්තම් එළියට පැනගත්ත කියන යාන්තම් ඔළුවෙන් පහර දීලා ඒ පහ එළියට පැනගද්දී අර මවි ලොක්කම ඇඟේ කුණු වෙලා තිබ්බ කියන ඇතාගේ මේ බුදු මාර්ගය ඇල්ල ඔක්කොම මවි ටික හැල්ලා ගියා කියන අන්තිමට හැම ගහපු නරියෙක් වගේ කියන ආවේ. එදත් එදයි මහන්නේ මං ඒ කාපු බැටේට මං ඉගෙනගත්තු පාඩම මං ටිකක් දුර දුවලා ඇතිගත තැතිගෙන දුවලා මේ හිවල හැරලා බලනවා අර ඇත්කුණ දිහා. එදා තින්ද ජීවිතේට මං හිතාගත්තයි කියනවා ආයෙනම් මං ඇත්කුණක් දිහා බලන්නේ නැහැ කියලා හිවල් ජීවිතේම බලන්න උන්වහන්සේ සංවර වෙච්ච ඇති. මේ එදා තෙදායි මහන්නේ මං ආහාරයට ගිජු වුණ නැහැ කියලා මේ ජාතකෝ සිංහල ජාතකේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ආහාරය කියන්නේ
ඒ වගේ නූනින් සලකා පරියන්න කළ යුතු දෙයක්. දැන් ආහාරවලට ගිජුලා මිනිස්සු අමාරු වැටෙන්නේ නැද්ද? බීමට ඇබ් බැහැුණාට පස්සේ මිනිස්සු විශාල ලෙඩ රෝග වලට පත්වලා අවසානයේ දුකට පත්වලා මැරලා දුගතියට යන්නේ නැද්ද? එතකොට මේ ගිජුවීම නේද? ඉතින් ඒ නිසා බුදුරයන් වහන්සේගේ ධර්මයේ උගන්වන්නේ මේ ආහාරය හොඳට නූනින් සලකා ගන්න කියනවා. නේව දවායි මේ ජවයේ වැඩිම පිංස නෙවෙයි, න මදාය මදේ වැඩිම පිංස නෙවෙයි, න මණ්ඩනාය සැරසීම පිණිස නෙවෙයි, න විභූෂණාය මේ සැරසීම පිණිස නෙවෙයි, අඟපත හදා ගැනීම පිණිස නෙවෙයි, යාව දේ විමාස කායස තිතියා මේ කය පවත්වා ගැනීම පිණිසයි. ඊට පස්සේ යාව දේ විමාස කායස තිතියා යාපනා යැපීම පිණිස පමණයි, බ්‍රහ්මචර්ය අනුග්‍රහය බම්සර ජීවිතේට අනුග්‍රහ පිණිස පමණයි. ඉති පුරාණංච වේදනාම් පටිහංකම් පැරණි වේදනා නැති කළා, අලුතින් බඩගින් වේදනා නූපදීම් පිණිස පමණයි මේ ආහාරය කියලා උන්වහන්සේ භික්ෂුන් නූනින් සලකා ගන්න කිව්වනේ. උන්වහන්සේට පුත්‍ර මාත උපමාව පව වදාළානේ. මහන්නේ මේ කාන්තාරයේ ගියපු අම්මයි තාත්තයි තමන්ගේ දරුවා මැරුණාට පස්සේ කාන්තාරයෙන් එතරීම පිණිස තමන්ගේ දරුවගේ මස කන්නේ යන්සේද? එතකොට ඒ මසේ මුකුල් ලුණු ඇඹුල් නැහැ, උයපු එකක් නෙමෙයි, අමු මස කන්නේ කාන්තාරයෙන් එතර වෙන්න. ආන්ගේ තමන්ගේ පුත්‍ර මාංශය දිහා බලනවාගේ ආහාරය දිහා බලන්න කිව්වා. නැත්තම් මේකෙන් බේරෙන්න බෑ කිව්වා. ඉතින් ඒතර බලන්න බුදුරයන් වහන්සේගේ අනුශාසනා මේ උන්වහන්සේ මේ වගේ උපමා මේ වගේ ජාතක වදාරලා තමයි මේ අපිට අපිව බේර ගන්න හදන්නේ අමාරු වැටෙන දෙන්නේ නැතුව. ඉතින් උන්වහන්සේගේ නිකලස් බව හරි ලස්සනට හැබැයි මේ ජාතක වලින් පේන උන්වහන්සේ ලාභ සත්කාර ආසකෙන ඉන්නම් ඔය වගේ ජාතක කියන්නේ නැහැ. මහන්නේ මට මෙහෙම වැරදුනා කියලා. උන්වහන්සේගේ පෙර ජීවිතය මම හිවලෙක් වෙලා හිටියා, මම මෙහෙම කෑදරකමින් මෙහෙම මේ ඇත්කුණක් ඇතුළේ බුදු මාර්ගෙන් ගියා කියලා එහෙම කියන්නේ නැහැ. උන්වහන්සේ ඒකාන්තයෙන් නිකලස් කියලා පේනවා. දැන් එතකොට උන්වහන්සේ අපට සාත්‍රූරයක් හැටියට ධර්මයේ දේශනා කරන්න ඉන්ද්‍රිය සංවර කරන් ඉන්ද්‍රිය ජයගත් උතුමෙක් හැටියට. ඊළඟට ආහාරයට තිබුණ ආහාරයට තියෙන තෘෂ්ණාව දුරු කළා, ආහාරයේ නෝනින් සලකා අනුභව වළඳන ආහාරයේ අවබෝධයෙන් ගන්නා උතුමෙක් හැටියට තමයි අද අපට උන්වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ කෙරෙහි ඉස්සලාම අපි කරගන්න ඕන හිත පහදවා ගැනීම. මොකද බුද්ධ දේශනාවේ තියෙනවා මහන්නේ යම්කිසි කෙනෙක් සාතුන් වහන්සේ කෙරෙහි සිත අනුශාසනාව කරේ සාතුන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තද ඒ චිත්ත ප්‍රසාද මාත්‍රේ පවයාව සුබුතට අරන් යනවා කියලා. ඉතින් ඒ නිසා අද මේ වස්සාන ධර්ම දේශනාවේ මාලාවේ මේ උතුම් ධර්මයේ අපි ඉගෙන ගත්තා සාතුන් වහන්සේගේ අනුශාසනාව. ඉතින් ඒ අපි සෑම සිළු දිනාට මේ උතුම් ධර්මයේ කෙරෙහිම හිත පහදවාගෙන සාතුන් වහන්සේම සරණ කරා ඒ ධර්මයේම සරණ කරගෙන අපේ ජීවිතේ මේ අසංවරයෙන් හටගත් අර්බුද අපි විසඳගෙන අපිට ඉඳුරන් සංවර කරා ආහාරයේ නූනින් සලකා පරිහරණය කරමින් අපි සියලු දෙනාට ධර්මයේ හැසිරීම පිණිසම මේ උතුම් ධර්මයේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින මේ උතුම් වස්සාන ධර්ම දේශනා මාලාවේ සංගීති සූත්‍ර වර්ණාව ඇසුරෙන් කළ මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කළා වූ උදාර පින අපි අනුමෝදන් කරු මුලින්ම පින් කැමසිරු දෙව්වරුන්ට, සක් දෙවිඳුන් සතර වරන් දෙව් රජුරුන් ඇතුළු සදිවිලු වාසී අල්පීශාකි මහේශාකි සිළු දෙවියෝ මේ පින දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය මේ සැපයෙන් වඩ වඩා සැපයට පත්වෙත්වා. දෙවියන්ගේ ධාර්මික දිව්‍ය රැකවරණේ පිහිට ආරක්ෂා ඔබ අප සෑම සිළු දිනාට සලසා දෙත්වා. දෙවියෝදු තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් මිය පරලෝ යන්නට යදුන සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන මොල්ලිගොඩ පින්වත් කසුන් නල්ල පෙරුම මහතා, උදානි කුලතුංග මහත්මිය ඇතුළු පිරිස නම් මේ පරලෝ යන්නට යදුන සිළුම ඥාති සමූහයාට මේ රැස් කළා වූ උදාර පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන්නා වූ ඥාති මේ පින් බලයෙන් පරලෝ වශයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සැපේට පැමිණෙත්වා, වහවහා සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සිළු පුණ්‍ය ධර්මයන් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙවුණ ආසපුවාසී සියලුම ස්වාමින් වහන්සේලාට මේ රැස් කළා උදාර පින අනුමෝදන් වෙලා උන් වහන්සේලාට මේ පින් බලයෙන් නිදුක් නිරෝග චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මේ පින හේතු උපකාර වේවා. සාදු සාදු සාදු.
එවගේම රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අගෝස්තු මාස 27 වන දින පළමු ජන්මදිනයේ සමරන ආයුලි මෙතුම්සා නල්ලපිරුම සිඟිද දීනියට මේ පින අනුමෝදන් වුලා ඒ දීනියට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය දෙවිරක් වර්ණ සැලසි ඒ දීනියට සාස්තුන් වහන්සේ සරණ ගිය සාස්තුන් වහන්සේගේ ශ්‍රාවක දීනියක් වශයෙන් ඊතා හොඳින් තුන්රුවන් සරණේ පිහිටාගෙන සිල් ගුණ දන් ආරක්ෂා කරගෙන ඒ දිනටත් බුදුරයන් වහන්සේගේ තුතුම් ධර්මයේ ශ්‍රාවක සංග්‍රහණේ සරණ සලසාගෙන සූසී සීලාදී ගුණ ධර්ම පුරාගෙන ධර්මයේ හැසිරීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් ඒ දිනට මේ රැස් කළා වූ උදාාර පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු. ඒ වගේම රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය දරූ වාද්දුවේ අංක 30A ගාලුපාර මොල්ලිගොඩ කියන ලිපිණේ පදිංචි පින්වත් කසුන් නල්ලපෙරුම් මහතා සහ උදානි කුලතුංග මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සිළු දෙනාට මේ පින එකසේ අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධාකාරිය මල්ලේ සිළුම දෙනාටත් මේ රැස් කළා උදාර පින අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව විසිටින ඒ පවුලේ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සෑම සියලු දෙනාට මේ පින් බලයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. හැම දෙනාගේ දුක් කරදර බාධක දුරු වෙලා හිතන පතන දැහැමි ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. සියලු දෙනාට ඊතා සූසී සීලාදී ගුණ ධර්ම පුරාගෙන පින් රැස් කරගනිමින් ධර්මයේ හැසිරීම පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිසත් මේ පින ඒකාන්තයෙන් හේතු වාසනා වේවා සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.